ඉතින් sprout gigs එහෙමත් නැත්නම් pico workers කියන playlist එක යටතේගෙන අලුත් video content එකක් තමයි අද ඉදිරිපත් කරන්නේ. ඉතින් අද මේ video එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ gmail account create කරලා කොහොමද ඒවා sell කරලා මුදල් ඒ වගේ earn කරන්න කියලා. ඉතින් gmail account sell කරලා මුදල් earn කරන්න පුළුවන් අලුත් අලුත් site උත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒව ගැන නම් ලොකු trust එකක් ඉතින් ඒව ගැන නම් ලොකු trust එකක් නෑ. හැබැයි දැනට මම pico workers සරහා gmail account හදලා මම ඒවා සෙල් කරලා මුදල් හොයා ගන්නවා. දැනට මම Gmail account හදලා සෙල් කරලා මුදල් earn කර ගන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ proof එහෙමත් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැනට මම pico workers එකේ මුදල් earn කරන list එක යටතේ මේ Gmail account එහෙම create කරලා මුදල් earn කරලා ඒවට pay ඒ වගේ payment එක අරගෙන එහෙම තියෙනවා. ඉතින් මේවා satisfied job විදියට පෙන්නන්නේ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මුදල් earn කරන්න ඒ විදිහට Gmail account create කරලා sell කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකෙන් එමත් නැත්නම් desktop එකෙන් laptop එක හරහා මේක පාවිච්චි කරලා මේ විදිහට මුදලක් earn කරගන්න. හරිද? ඉතින් මේ ගැන full playlist එකක් මගේ channel එකට ඇවිල්ලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. sprout gigs rapid workers CPA lead marketing යටතේ මුදල් earn කරන්න පුළුවන් හොඳ content එකක් ඔයාලට upload කරලා තියෙනවා. ඉතින් වැඩි කතාවක් අවශ්‍ය නැහැ. අපි යමු වැඩේ කොහොමද කරන්න කියලා බලන්න. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා unlimited gmail එහෙම create කරන්න solution තියෙනවද tricks තියෙනවද අනව මේවා කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ account එකක් මම හදාගෙන pico workers එකේ මෙන්න මෙතන open කරන් ඉන්නවා. දැන් gmail account එක create කරන්න තියෙන job එක. එතකොට මේ job එකට ගෙවන ගාණ මේ job එකේ employee මේ job එකේ තව position කීයක් තියෙනවද මේ job එක කොහෙද කරන්න පුළුවන් මේ සේරම දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන job එකේ මෙයා කරන්න කියලා තියෙනවා go to gmail account and create account කියලා. මෙයා කියනවා gmail account කියන එක යටතේ ගිහිල්ලා account එකක් create කරන්න කියලා මුලින්ම. දැන් මම යනවා gmail create කරන option එකට. link එක open කරගෙන යනවා. link එක open කරන් ගියාපුවන් පස්සේ මෙතනට එනවා first name එකක් දාන්න surname එකක් එක්ක ඔයාගේ මෙතනට document එකේ details ටිකක් පුරවන්න. මේ ටික ඔයා fill කරගන්න. ඊට පස්සේ බර්ත්ඩේ එකයි මේල්ද ෆීමේල්ද කියලා අහනවා. සමහර කට්ටිය ඔයාලට මේ වගේ ඇඩ් කරන්න කියලා ඩීටේල්ස් වෙනම දීලා තියෙනවා. හරිද? එතකොට ඒ කට්ටිය දෙන ඒ වගේ ඇඩ් කරගන්න. මෙතන මෙහෙම ඇඩ් කරන්න කියලා මොකුත් දීලා නැහැ නේ. ඒක හින්දා අපිට කැමති විදිහකට මේක ක්‍රියේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේල් එක හදලා ඉවර වෙලා පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. පාස්වර්ඩ් එක විදිහට අනිවාර්යෙන් දෙන්න ඕනේ මෙයා දීපු පාස්වර්ඩ් එක. ඔයා අනිවාර්යෙන් බලන්න මෙයා පාස්වර්ඩ් එකක් දීලා තියෙනවා නම් ඒක දෙන්න. එහෙම නැත්නම් එයාගේ පාස්වර්ඩ් එක නැත්නම් ඔයා පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ ඒ ස්ටෙප් එකනොත් ඉස්සරහට යනකොට මොබයිල් වෙරිෆිකේෂන් ඔප්ෂන් එකක් එනවා. සම්ටයිම්ස් මේකේ ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකක් එනවා. සමහර වෙලාවට ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකක් එන්නේ නැහැ. හරිද? දැන් මෙයා කියලා තිබ්බ ෆෝන් නම්බර් එක රිමූව් කරන්න කියලානේ. එතකොට ඇඩ් කරලා රිමූව් කරත් ප්‍රශ්නයක් නැහැ. ඔයා රිමූව් කරන්නේ නැතුව මේක ඇඩ් කරන්නේ නැතුව ඊළඟ ඔප්ෂන් එකට ගියත් ප්‍රශ්නයක් නැහැ. ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකක් වැටෙන්නේ නැති හින්දා මම ඉතින් දැන් හදලා ලිමිට් එකක් තියෙන හින්දා වෙන්නේ නැති මට ෆෝන් නම්බර් එකක් දාන්න එනවා. ඉතින් මම ෆෝන් නම්බර් එක දාලා වෙරිෆිකේෂන් කෝඩ් එකකුත් ගහලා ඊළඟ ඔප්ෂන් එකට යනවා. හරිද? ඊළඟ ඔප්ෂන් එකට ගියාපුවම පස්සේ බලා ගන්න පුළුවන් මෙතනට රිකවරි මේල් එකක් ඇඩ් කරන්න කියලා ඔප්ෂන් එකක් එනවා. ඉතින් රිකවරි මේල් එකක් ඇඩ් කරන්න නැතුවත් අපිට මේකේ ඉස්සරහට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් රිකවරි මේල් එකක් මෙයා ඇඩ් කරන්න කියලා දීලා තිබ්බා. ඒකින්ද යාගේ රිකවරි මේල් එකත් මේ කොටුවට දාලා අපිට නෙක්ස්ට් අයිකන් එක ක්ලික් කරලා ඊළඟ ඔප්ෂන් එකට යන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රියේට් වෙනවා මේල් එක. හරිද? මේ ක්‍රියේට් වෙන මේල් එක තමයි ප්‍රූෆ් එක විදිහට ඉල්ලන්නේ. මම ඒ කොටුවට දාගන්න මුලින්ම ගිහිල්ලා ඒක මම දානවා. හැබැයි සබ්මිට් කරන්න යන්න එපා. දාපු ගමන්ම account එක මෙතනින් ක්‍රියේට් වෙන්නේ නැහැ. ඔයා යටින් මෙන්න මේ ටික දීලා අනිවාර්යෙන් ක්‍රියේට් කරගන්න ඕනේ. ඊළඟ ඔප්ෂන් ටිකට ගිහිල්ලා account එකේ Gmail එක inbox එක open වුණාම තමයි account එක create වෙන්නේ. එතකන් කිසිම එකක් create වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අනිවාර්යයෙන් මෙතන ෆෝන් නම්බර් එක දැන් මම දාලාගෙන ගියේ ෆෝන් නම්බර් එක රිමූව් කරන්න කියලා මෙයා තියනවා. ඒකින්ද අනිවාර්යෙන් අතලට ගිහලා බලන්න ඕනේ ෆෝන් නම්බර් එක ඇඩ් වෙලා තියෙනවද කියලා. මම security option එකට ගියාපුවන් පස්සේ බලන්න පුළුවන් recovery ෆෝන් නම්බර් එකයි recovery mail එකයි ඔයාලට දීලා තියෙනවද කියලා බලන්න. account එක open වුණාපුවම අතලට ගින් බලන්න recovery mail එකයි recovery ෆෝන් නම්බර් එකයි දීලා තියෙනවද කියලා. දැන් මම ෆෝන් නම්බර් එක අතන දුන්නට එක skip කරගෙන එතනින් ආවා. මේල් එක නෙක්ස් කරගෙන ආවා. එතකොට මගේ ෆෝන් නම්බර් එක මෙතනට අරගන්න විදියක් නැහැ. දැන් අතුලට ගිහිල්ලා බැලුවොත් ඔන්න ෆෝන් නම්බර් එක අරගෙන නැහැ. හරිද? ගත්තා නම් ෆෝන් නම්බර් එක එතන පෙන්නනවා. දැන් ෆෝන් නම්බර් එක අරක් නැහැ නේ. එතකොට මේල් එක ගන්නවද කියලා බලනවා. දැන් මේල් එක රිකවරි කරලා ගියාපන් පස්සේ ඔන්න එයා දුන්න මේල් එක තියෙනවා.
එක තමයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ වෙන මේල් එකක් තියෙනවා නම් ඔයා දුන්න එක වැරදි එතන චේන්ජ් කරගන්න එහෙම මේල් එකක් වෙන එකක් වැටලා තියෙනවා නම් ඔයා දෙන මේල් එක එයා දීලා තියෙන මේල් එකක් එතනට ඇඩ් කරගන්න පුළුවන් අනිවාර්යෙන් ඒ ටිකත් මම බැලුවා ඉතින් මම කරගෙන ආපු ස්ටෙප් ටික දැන් සාර්ථකයි 100%ක් මෙතන දැන් එයාට Gmail එකේ ගන්න ඕනේ කෝඩ් එකක් මෙතන ඉස්සරහ ස්ටෙප් එකට ගියාම Gmail එකේ රිකවරි කරගන්න නම් අපි කෝඩ් එකක් සෙන්ඩ් කරන්න ඕනේ අනිවාර්යෙන් මෙතන ගිහිලා next icon එක දීලා මෙතනින් එන කෝඩ් එක සෙන්ඩ් කරන්න. එතකොට මේ කෝඩ් එක යන්නේ එයාගේ ඒ දීලා තියෙන recovery mail එකේ inbox එකට. එතකොට එයා ඒක Gmail එකේ recovery mail එකයි password එකයි දීගෙන ඒක create කරලා එයා ගාවට ගනි. හරිද? ඊට පස්සේ ඔයා log වෙන්න යන්න එපා. sign out වෙලාම ඉන්න. මොකද එයා මුදලක් ගෙවලානේ අපිට ඒක දෙන්නේ. නැත්තම් ඔයාලා සමහර වෙලාවට මේ මුදලුත් අරගෙන account එකත් ආපහු ගන්න try කරනවා. එහෙම හොර වැඩ කරන්න ගියොත් account එක suspend කරයි මේවා හොර වැඩ කරනවා කියලා. ඒකින්ද එහෙම වැඩ කරන්න යන්නත් එපා කියලා මතක් කරනවා.